මේ දිනවල ලෝක ආර්ථික සමුළුව World Economic Forum කියන එක පැවැත්වෙනවා. යුරෝපීය රටවල ලෝකයේ රාජ්‍ය නායකයෝ ඇවිල්ලා ලෝක ආර්ථිකයේ මුහුණ දීලා තියෙන ගැටලු පිළිබඳව මේ දිනවල සාකච්ඡාවක යෙදෙනවා. අපි මෙතනදී බලන්නට ඕනේ මේ ලෝකයේ මුහුණ දීලා තියෙන ගැටලු මොනවද? ඒව ශ්‍රී ලංකාවට කොන විදිහටද බලපාන්නේ කියන එක පිළිබඳව. සාමාන්‍යයෙන් ලෝකයේ මේ වෙනකොට තියෙන විශාලම ගැටලු තමයි තාක්ෂණික දියුණුව කොහොමද මිනිසුන්ගේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා යොදාගන්නේ. ඒක කාරණයක් තාක්ෂණික දියුණුව ගැන, ටෙක්නොලොජිකල් ප්‍රෝග්‍රෙස්, ටෙක්නොලොජිකල් චේන්ජ් ගැන මේගොල්ලෝ ගොඩාක් කතා කරනවා. ඒ වගේම කතා කරන අංශයක් තමයි තවත් මේ සස්ටේනබල් ඩිවලොප්මන්ට් නැත්නම් අපි කතා කරන තිරසාර සංවර්ධනය අනාගතය සඳහා ලෝකය මේ සකස් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කතා කරනවා දෙවනි කාරණේ හැටියට. තුන්වෙනි කාරණේ හැටියට මේගොල්ලෝ කතා කරනවා මේ ජනගහනය වයස්ගත වීම සහ ජනගහනය වෙනස් වන විදිය පිළිබඳව. ඒ කියන්නේ population aging නැත්නම් demographic change කියලා අපි මේකට කියනවා. මේ demographic change එක කියන්නේ ජනගහනයේ වයස් ව්‍යුහය සහ ස්ත්‍රී පුරුෂ භාවය මේ සංක්‍රමණය මෙන්න මේ වගේ දේවල් පිළිබඳව ජනගහනය පිළිබඳවත් තුන්වෙනි කාරණේ හැටියට ඒගොල්ලෝ කතා කරනවා. හතරවෙනි කාරණේ තමයි ලෝකයේ ආහාර වල මිල ගණන් the prices of goods and services කොහොමද මේ එක එක නිෂ්පාදනය කරන ආහාර වල මිල ගණන් කොහොමද වෙනස් වෙන්නේ කියන එක පිළිබඳවත් මේගොල්ලෝ විශාල වශයෙන් කතා කරනවා. ඒ වගේම පස්වෙනි කාරණය මේක පස්වෙනි කාරණ වුණාට පළවෙනි කාරණේ වගේ ලෝකයේ සලකන්නේ ප්‍රොටෙක්ෂනිසම් කියලා කාරණයක් ගැන කතා කරනවා. මොකද මේ ප්‍රොටෙක්ෂනිසම් කියන්නේ ආරක්ෂණවාදය කියන එක තමයි මේ කියන්නේ. ආරක්ෂණවාදය කියලා කියන්නේ අපි දන්නවා පහුගිය ඇමරිකානු මැතිවරණයෙන් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානම තේමාව වෙලා තියෙන්නේ ඇමරිකා ෆස්ට් කියන එක. ඇමරිකාව තමයි ලෝකේ පළවෙනියා විය යුත්තේ කියලා ඇමරිකාවට ගෙනෙන ද්‍රව්‍ය සඳහා වැඩි බදු පැනවීමක්, ඒ වගේම ඇමරිකාවට ඇතුළු වන අයගේ සීමා කිරීමක්, ඒ වගේම ඇමරිකානු ද්‍රව්‍ය ලෝකේ පුරා ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයක් සහ ඇමරිකාවට වෙළඳාමෙන් සිදු වී පවතින අවාසිය අඩු කරගෙන ඇමරිකාව කොහොමද අනාගතයේ දියුණු කරන්න කියන එක ගැන මෙතනදී කතා කරනවා. ඉතින් මේක ඇමරිකාව පමණක් නෙමෙයි. එතකොට ලෝකයේ යුරෝපීය රටවලත් ඇතැම් රටවල් දැන් එංගලන්තය ගත්තාම එංගලන්තය පැහැදිලිවම මේ අපි EU යුරෝපියන් යුනියන් කියන්නේ යුරෝපා හවුලෙන් ඉවත් වීමක් සිද්ධ වුණා. ඒතෙන්දි බලාපොරොත්තු වෙන්නේ එංගලන්ත ආර්ථිකයේ ශක්තිමත් කිරීම. ඒ වගේ ලෝකයේ පුරාම ගත්තොත් එහෙම ප්‍රධාන බලවතුන් තමන්ගේ ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා අනිත් අයගේ ආර්ථිකයන් සීමා කිරීමට, අනිත් අයගේ ආර්ථික කටයුතු වලට මැදිහත් වීමට පෙළඹීම තමයි අපි කියන්නේ ආරක්ෂණවාදය කියලා, නැත්නම් ප්‍රොටෙක්ෂනිසම් කියලා කියන්නේ. මෙන්න මේ කාරණා පහ සම්බන්ධයෙන් මේ දවස්වල ලෝක ආර්ථික විද්‍යාඥයෝ, ඒ වගේම ලෝක රාජ්‍ය නායකයෝ එකතු වෙලා කතා කරන ස්ථානීය සහ කතා කරන දේ තමයි මේ අපි කියන්නේ World Economic Forum නැත්නම් ලෝක ආර්ථික සම්මේලනය කියලා.